සුබ දවසක් වේවා හැම දිනාටම ප්‍රහාරක හෙලිකොප්ටර් ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ සන්නද්ධ මෙහෙයුම් වලටයි ඒ වගේම තමයි මේ හෙලිකොප්ටර් දිනෙන් දින දියුණු වෙමින් තියෙනවා සමහර අමුතුම සහ අපූරු මෝස්තර සහිත හෙලිකොප්ටර් යාන වෙනත් ගුවන් යානා වලට ලබා ගන්න බැරි තරම් වේගයක් ලබා ගැනීමට සමත් වෙනවා ඉතින් අපි අද බලමු ලෝකේ නිපදවා ඇති වේගවත්ම හෙලිකොප්ටර් කිහිපයක් ගැන මේවා ගැන දැනගන්න ඔයත් රැඳිලා ඉන්න වීඩියෝව අවසාන වන තෙක් යමු අද වීඩියෝවට මේ ලිස්ට් එකේ තියෙන හෙලිකොප්ටර් වලින් අඩුම වේගයේ තියෙන හෙලිකොප්ටර් එක මේක වුණාට ඒකෙන් කියවෙන්නේ නැහැ මෙයා වැදගත්කමින් අඩුයි කියලා නම් මේකට තියෙනවා පැයට හැතැම්ම 165ක වේගයක් ඒ විතරක් නෙමෙයි හදිසි අවශ්‍යතාවයකදී ඕන නම් පැයට හැතැම්ම 183ක වේගයක් උනත් ලබා ගන්න මේ අපාචි හෙලිකොප්ටරයට පුළුවන්කම තියෙනවා මේකට රුසියාවේ හෙලිකොප්ටර එකකටවත් ළඟා වෙන්න බැරි වේගයක් තියෙනවා මේක හදන්න කලින් රුසියාවේ හෙලිකොප්ටර එක සංසන්දනය කරද්දී ब्रिटान्य सह अमेरिकानु हेलिकॉप्टर पेनुने निकान पियाबन गुलबेल्लो वगे एनिसाम तमाई अपाची एक निर्माणे उने ईट पासे गुडाक सटन वल्दी मेक बाविता उना विशेषेम अफगान युद्धेदी तालेबान सटन करुवंट युद्ध टैंकी अद्दकिन वट वडा भयक अपाची एक इहला हसे सरसरंदी अति उना अपाची हेलिकॉप्टर हदुहम एक रुसियावे वेगवत हेलिकॉप्टर वलट अभियोग्यकुना एवगेम रुसियाव सह अमेरिका वातर पवतिन शीतल युद्ध तेक् एवगे निर्माण अभ्युनेक गण रुसियावट वेडि कमेत्तिबुनेत् इतिन रुसियाव सह विशेषेम अमेरिका वातर अभ्यवकाश जयगण तिबुन तरंगे सह न्यष्टिक अविपिलिबंद तरंगयक वगेम මේ විදිහේ සුපිරි නිර්මාණ බිහි කිරීමේ තරඟයක් තිබුණ නිසා රුසියාවට ඕන වුණා ඊටත් වඩා වේගවත් යානයක් හදන්න. ඒකේ ප්‍රතිඵලය තමයි MI-28. මේකත් ලෝකයේ වේගවත්ම හෙලිකොප්ටර් වලින් එකක්. ඒක සමහර ලක්ෂණ වලින් අපාචියකට සමාන වුණත් ගොඩක් ලක්ෂණ වලින් ඊට වඩා හොඳ මට්ටමේ තිබුණා. උදාහරණයක් විදිහට කිව්වොත් MI-28 වේගය අපාචියකේ වේගයට වඩා 60 කිලෝමීටර් 5ක් වේගයෙන් වැඩි. ඒක ඒ තරම් ගණන් ගන්න තරම් වෙනසක් නොවුණත් अपाचि वेगे गण उदम्मन मिन्हिटी ऐके निर्माण करुअंट नम धनुने एक ऊंट करपु अवमानयक वगे मेका दशक हतरक वितर काल्यक्तिस्से किसीम खर्दरयक नो रुसियानु सह अलजीरियानु गुआन हमदावल वितरकने मे इराक हमदावन पवा प्रयोजनेट गर्ते हेलिकॉप्टरयक दैनोयाट हितेन्न पुलुवान ऐ मेहम औदु हतलिहक वितर पारन हेलिकॉप्टरयक ताम भाविता करन्न कियला मुकद कियनवा नम ईटत् वडा होंदेक ताम निर्माणय वेला नहे රුසියාව ගැන මතක් වුණ නිසා අපි දැන් බලමු රුසියාවේ විශාලතම හෙලිකොප්ටරය ගැන මේකේ නම් වේගය ගැන බලන්නත් කලින් දැක්ක ගමන්ම ඒකේ විශේෂත්වය පේනවා මොකද කියනවා නම් මේ ඉතා විශාලයි ඉතින් කෙනෙක්ට දැක්ක ගමන් හිතෙන්න පුළුවන් මේ තරම් විශාල හෙලිකොප්ටරයකට පුළුවන්ද ඒ තරම් වේගයෙන් ගමන් කරන්න කියලා ඒ වුණාට සම්පූර්ණයෙන්ම බඩුපටවල වුණත් මේකට ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා एक हरियट लोके महतम पुद्गलया मीटर सी ओलिंपिक तरंगे दिनुआ वगे वेडक मेक एतरम वेगेन यान्ने कोहमद हितुओत मे MI-28 गुडक विशाल निसा एक पोलवेन उडटयान्न लुकु इलुपुम बलया कोने इतिन्ने इलुपुम समान वेनवा वेगेट एनिसा एत किलोग्राम विसिदाहक बरा प्रवाहने करान्न पुलुआन वगेम पैट हतम 158ක वेगया गन्नत हकियाव तियनवा ඒ බර සමාන වෙනවා සම්පූර්ණ ආයුධ කට්ටලයෙන් සැරසුණු සොල්දාදුවන් 90 දෙනෙකුගේ බරට මේක නිපදවලා දැන් අවුරුදු 40ක් විතර ගත වෙලා තිබුණත් තාම නම් මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ මෙච්චර වෙලා අපි කතා කළේ යුද හෙලිකොප්ටර් ගැන දැන් බලමු ලෝකයේ වේගවත්ම යුද නොවන හෙලිකොප්ටර් ගැන VIP हेलिकॉप्टर हदला सार्थक उगस्ता सह वेस्टलैंड के समागम देख इकतुला तमाय मे AW-139 के हेलिकॉप्टर हदला तीयने इवगेम एक हितुनति विधिट जनप्रिय उना मुल्म काले हदपु मे हेलिकॉप्टर मिलट गत्ते बिलियन पतियो रूपवाहिनी प्रवृत्ति कांडायम वगे सामान्य विधिट महामार्गे गमन करान बेरितर में सल्लिति बुन काट्टिये මේක ලොකු කණ්ඩායමක් ගෙනියන්න පුළුවන් වගේම ධනවතුන්ට ඔවුන්ගේ ධනවත් මිතුරන් සමග උඩුගුවනේ ප්‍රිය සම්භාෂණ පවත්වන්නත් හොඳ ස්ථානයක් වුණා. මේකට පැයකට හැතැම්ම 191ක සාමාන්‍ය වේගයක් තියෙනවා වගේම ඕනනම් මේ පැයට හැතැම්ම 200ක් දක්වා වැඩි කරගන්න පුළුවන්.
ඕනෑම රටක යුද හමුදාවේ වැදගත් අංගයක් තමයි ඒකේ සංචරණ හැකියාව. මොකද සොල්දාදුවන් යුදෝපකරණ අනෙකුත් බඩු බාහිරාදිය ඕනෑම තැනකට පහසුවෙන් සහ ඉක්මනින් ගෙනියන්න වෙන අවස්ථා වැඩි යුද්ධයකදී. ඉතින් මේ වගේ වැඩවලදී හෙලිකොප්ටර්වලට ඉතා වැදගත් තැනක් හම්බෙනවා. විශේෂයෙන්ම වියට්නාම් යුද්ධය වගේ අවස්ථාවලදී මේ වගේ දේක අවශ්‍යතාව ඉතා තදින් දැනුණා. මොකද කඳුකර බිම්වල සහ උෂ්ණත්ව වෙනස් වීම ඉතා අධිකව තිබුණ ඒ වගේ ප්‍රදේශයක සොල්දාදුවන් සහ බඩු භාණ්ඩ ගෙනියන්න වෙන විදිහක් තිබ්බේ නැහැ. මේ වගේ වෙලාවක තමයි මේ හෙලිකොප්ටරය ආවේ. සරණාගතයෝ ප්‍රවාහණය කරන්න සිද්ධ වුණ වෙලාවක පුද්ගලයන් 147 දෙනෙක් වරකට ප්‍රවාහණය කරන්න හැකියාව තිබිලා තියෙනවා මේට. ඉතින් පියාඹන කරත්තය කියලත් මේකට නමක් හැදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක උපකාර වෙලා තියෙනවා නැව්වල ඉඳලා ගොඩබිමට බඩු ගෙනියන්නත්. අදට චිනොක් හෙලිකොප්ටරය ගොඩක් රටවල භාවිතයට ගන්නවා. අපි හැමෝම වගේ මර්ලින් දන්නව නේද? ආතර් රජුගේ කතාව, නයිට්වරුන්ගේ වටමේසේ කඩුව වගේ දේවල් ගැන. ආතර් රජු කියන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක්. AW-101 මර්ලින් හෙලිකොප්ටරය ගැන කියනකොට නම් ඒ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව අමතක කරලා දාන්න කැමති ඉතිහාසයක්. 1980 ගණන්වලදී බ්‍රිතාන්‍ය දැනගත්ත රාජකීය නාවික සහ යුද හමුදාව භාවිතා කරන්නේ නවීනතම යුද උපකරණ නෙමෙයි කියලා. ඒ නිසා ඔවුන් තීරණය කළා එවන් උපකරණ නිර්මාණය කරන සමාගම් අතරේ තරඟයක් සංවිධානය කරලා ඔවුන්ගේ අලුත් නිර්මාණ තියනවද කියලා බලන්න. එතකොට තමයි දැන් අපි කවුරුත් දන්න ඔගස්තා සහ වෙස්ටර්න් කියන සමාගම් හදපු AW-101 එහෙමත් නැත්නම් මර්ලින් කර්ලියට ආවේ. ඔවුන්ට තමයි මේ හමුදා කොන්ත්‍රාත්තුව ලබා ගන්න හැකියාව ලැබුණේ. ඉතින් නාවික සහ යුද හමුදා දෙකටම ඕන කරන මේ නිර්මාණය බිහි වුණේ ඒ විදිහට. මොකද ඒ කාලෙ වෙද්දි රාජකීය නාවික හමුදාවට ඕන වෙලා තිබුණා සබ්මැරින් වලට ප්‍රතිරෝධී සහ සබ්මැරින් වලට පහර දෙන්න තරම් වේගවත් හෙලිකොප්ටරයක්. ඒ වගේම රාජකීය යුද හමුදාවට අවශ්‍ය වෙලා තිබුණා ඔවුන්ගේ බඩු ප්‍රවාහනය කරගන්න හෙලිකොප්ටරයක්. ඉතින් මේ මර්ලින්ගේ අවශ්‍යතා දෙකටම ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙහි වේගය පැයට හැතැම්ම 173ක් වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති වෙලාවට පැයට හැතැම්ම 192ක උපරිම වේගයකින් යන්න පුළුවන් මේකට. මේක සැහැල්ලු හෙලිකොප්ටරයක්. ජපාන් නිර්මාණයක් වන මේක ලෝකයේ කුඩාම සහ සැහැල්ලුම හෙලිකොප්ටර් වලින් එකක්. ඒක ටොන් 2.4ක් විතර බරයි. මේ බර ලොකු සිවිලියන් SUV එකක බරට සමානයි. මේ සම්පූර්ණ දිග අඩි 43ක් සහ උස අඩි 12ක් වෙන නිසා ඉතා කුඩා ස්ථානයක උනත් නතර කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ වගේ හෙලිකොප්ටර 100ක් විතර තමයි හදලා තියෙන්නේ. ඒ ඔක්කොම ජපාන් ග්‍රවුන්ඩ් සෙල්ෆ් ඩිෆෙන්ස් හමුදාවන් වල ප්‍රයෝජනයට ගන්නවා. මෙහි ඒටම සවි කරපු ආයුධ නැති වුණත් මිසයිල හරි කාලතුවක්කු හරි බෝම්බ හෙළන යන්ත්‍ර හරි සවි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වුණාට මේකේ ගෙනියන්න පුළුවන් පුපුරන ද්‍රව්‍යවල බර රාත්තල් 286ක් විතර වෙනවා. ඊට අමතරව අඩු ආලෝක තත්ත්ව යටතේදී ක්‍රියා කරන්න පුළුවන් වර්ණතිරයක්, ලේසර් රේන්ජ් ෆයින්ඩර් එකක් සහ ඉදිරියේ ඇති අවකාශය හොඳින් බලන්න පුළුවන් තාප රූපකයක් තියෙනවා. අපි අද කතා කළේ දැනට ලෝකයේ නිපදවා ඇති වේගවත්ම හෙලිකොප්ටර් ගැනයි. මේවා අතරින් ඔයාගේ හිත ගිය හෙලිකොප්ටර් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරලා අපට කියන්න. ආයෙත් මේ වගේ වටිනා වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.